ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ මාස ගණනාවක සිට පවත්වාගෙන එනු ලැබූ ඒ දහම් වැඩසටහනයි අද දවසේ යොදාගෙන තියෙන්නේ භාවනා සම්බන්ධව අනුශාසනාව හා සතිපට්ඨාන භාවනාවක් සම්බන්ධව ඇතිවන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම සඳහායි. අපි ගිය සතියේ බදාදා දින පැහැදිලි කරලා දුන්නා මේ සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව යටතේන විමුක්ති සිතට බාධා කරන ධර්ම මොනවාද කියලා. එතකොට ඒ විමුක්ති සිත ලබා ගන්න ශ්‍රාවකයෙක් කළ යුත්තේ සතර සතිපට්ඨානයේ වැඩීමයි. නමුත් සෑම ශ්‍රාවකයෙකුටම ඒ තමන් දැනගත්තා වූ ඒ සතිපට්ඨාන කමඨහන එක දිගටම සම්පූර්ණ කරගන්න වඩා ගන්න අපහසු වෙන බාධක ධර්ම 10 ගැන තමයි අපි සාකච්ඡා කරේ. ඒ බාධක ධර්ම මාරපාක්ෂික ධර්ම කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා. ඒ මාරපාක්ෂික ධර්ම කාමය, අරතිය, ශාපිපාතාව, පරේසන තෘෂ්ණාව, තීන මිද්‍යය, බිය, සැක, මකුබව, ඒ වගේම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, ඒකම අවසානයේ අනුන් පහත් කරලා තමන් උසස් කොට සැලකීම. දැන් මේ මාරපාක්ෂික ධර්මතා 10 කොයිතරම් දුරට තමන්ගේ කමටහන්නට මූලිකව බලපානවාද කියලා කරුණු පැහැදිලි කරන්න යෙදුණා. එතෙන්දි මේ මාරපාක්ෂික ධර්ම 10න් තීන මිද්දේ නැත්නම් නිදිමත ඉක්මවා ගත්තට පස්සේ ප්‍රබලම මාරපාක්ෂික ධර්මයක් තමයි මකු බව. අපි කිව්වා දැන් මේ පින්වතුන්ට කායાનපස්සනාව යටතේ ඕනම කමටහනක් වඩනවා නම් සක්මන් භාවනා වුණත් කමක් නැහැ, වෙන භාවනාවක් වුණත් කමක් නැහැ, හරියට වඩනවා නම් යම්කිසි අවස්ථාවකදී මේ කයෙන් ඇති වෙන සිත තුළින් තීන මිද්දේ ඉක්මෝල යනකොට තීන මිද්දේ කියන පස්වෙනි මාරය යටපත් වෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව දැනෙන ලක්ෂණ තමයි අර වෙනදා තමන්ගේ ශාරීරියේ තේරුම මස්සැටලේ ස්වරූපයෙන් වෙනස් වෙලා මස්සැටලේ හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ගුණ සතියට අසු වීම ප්‍රකට වීම. මේක තමයි මූලික දේ. ඊට පස්සේ බිය, සැක, මකු බව, ඒ වගේම ලාභ සත්‍යාර කීර්ති ප්‍රසංසාහා අනුම් පහත් කරලා තමන් උසස් කොට සැලකීම කියන මේ මාර්ගයේ පස් දෙනා කමඨහන තුල බලපාන්නේ අර කයෙන් දැනෙන ධාතු ස්වરૂපයේ මතයි. බිය හා සැකේ ඉන්නේ ධාතු ස්වરૂපයේ මතයි. ඒ වගේම බිය සැක වල අවසානයේ මකු බවයි. දැන් මේ නිසාවෙන් මකු බවෙන් එන්නේ තීන්දුව ගැනීම. දැන් මේ අවස්ථාවෙන් එගොඩ වෙන්න එක පාරට කාටවත් බෑ. අපි උපදෙස් දුන්නා ඒ කයෙන් ධාතු ගුණ ප්‍රකට වුණාට පස්සේ ඒවට ඇලීම් ගැටීම් නැතුව භාවනා කරන්න. මේ ඇලීම් ගැටීම් හරහා තමයි බිය සැකහා මකු බව පෝෂණය වෙන්නේ. නමුත් එක පාරට මේක කාටවත් ඇලීම් ගැටීම් නැතුව ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. භාවනාව බහුලීකත කිරීම තුළ නැවත නැවත කිරීම තුළ දිගින් දිගටම පුහුණුව ගෙන යාම තුළ ටිකෙන් ටික ඔය කයෙන් දැනෙන ධාතු ගුණවලට ඇලින් ගැටින් අඩු වෙනවා. මේ ඇලින් ගැටින් අඩු වෙනකොට ධාතු ගුණ සිවුම් වෙනවා. නැවත වෙනස් විදිහේ ධාතු ගුණ ප්‍රකට වෙනවා.
මෙහෙම ගමනක් තමයි මෙතනින් පස්සේ ශ්‍රාවකයාට මේ සතරාතිපට්ඨානයේදී දකින්න හම්බෙන්නේ. එතකොට අවසාන මාර්ගය යටපත් වුණේ කොයි වෙලේද? යටපත් වුණ තැන මොකද්ද කියලා ශ්‍රාවකයෙකුට තේරෙන්න බෑ. ශ්‍රාවකය විනිශ්චය ගන්න ගියොත් මකුබව කියන අටවෙනි මාර්ගයට අහුවෙයි. තීන්දුව කරන්න ගියොත් අටවෙනි මාර්ගයට අහුවෙනවා. ඒක නිසාවෙන් මේ භාවනා ඉදිරියට ගෙන යන්න තමන්ට කිව්වේ කායික ක්‍රියා වැඩියෙන් පවත්වන්න නිරායාසයෙන් සතිය පවතින. එතකොට ඒ අවස්ථාව එහෙම කරන්න දැන් සක්මන නම් ඇවිදින්න නිකන් හරක වගේ ඇවිදින්න හරක වගේ වැඩ කරන්න මේ වගේ උපදේශයක් දුන්නා. මේ උපදේශ වළංගු වෙන්නේ මේ මකු භවෙන් ගැලවෙන්නේ. නැත්නම් බිය සැක කියන හයවෙනි මාර්යයන් හත්වෙනි මාර්යයන් ගැලවෙන්නේ. මේ උපදේශයට අනුව තමන් භාවනා කරගෙන යන්න ඕනේ. අවසානයේ මේ මාර්ය 10 යටපත් උන තැන හෝ නැති තැන ශ්‍රාවකයාට අහුවෙන ඥානයක් නැහැ, තේරෙන ඥානයක් නැහැ. මේ ගැන සැලකිලිමත් විය යුතුයි. දැන් ඒක නිසාවෙන් අපිට විස්තර කරන්න බෑ ඔය අවසාන මාර්ය නැති තැන මෙන්න මේ ගුණය තියෙනවා කියලා. නැ අවසාන මාර්යත් නැති තැන තියෙන ගුණය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන විමුක්ති සිත. ගරු විමුක්ති සිත මේකයි කියලා කාට හරි තීන්දු කරන්න පුළුවන් නම් ඒ තීන්දුකාරය අටවෙනි මාර්ය වෙනවා. මේක හින්දා මෙතන ද්වන්ද මාර්යයක ද්වන්ද සටනකට තමයි ශ්‍රාවකයා අසු වෙන්නේ. ඒක නිසාවෙන් ශ්‍රාවකයාගේ යුතුකම බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ඒ තමන් කරගෙන යන භාවනා ටික ඉදිරියට කරගෙන යෑම. එහෙම නැතුව භාවනාව සම්බන්ධව තීන්දුව ගැනීම ශ්‍රාවකයා කරොත් ඒ ශ්‍රාවකයා අටවෙනි මාර්යාගේ උගුලට අසු වෙනවාමයි. මේක තමයි ඉගෙනගෙන යන්න ඕනි ධර්මය. දැන් අද දවසේ ඉඳලා අපි මතක් කරන්න යන්නේ බුදුහාමුදුරු දේශනා කරන මේ විමුක්ති සිතට බාධා කරන ධර්මතා 10ක් තියෙනවා වගේම විමුක්ති සිතට පාක්ෂික ධර්ම 37ක් තියෙනවා. මේ විමුක්ති සිතට පාක්ෂික ධර්ම 37 බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා. බෝධිපාක්ෂික ධර්ම. විමුක්ති සිතට විරුද්ධ වෙන ධර්ම මාරපාක්ෂික ධර්ම කියලා ධර්මයේ හඳුන්වනවා. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම කිසිම ශ්‍රාවකයේ අමනුෂ්‍ය බලවේගයක් වෙනත් විදිහේ සතේ පුජ්‍යලේ කියලා ධර්මය සලකන්නේ නැහැ. මාරපාක්ෂික ධර්ම වලට එක එක සත්තු, එක එක පුජ්‍යලය, එක එක බලවේග තියනවා කියලා ගුප්ත විශ්වාස තියෙනවා. මේ ධම්ම වල එහෙම දෙයක් නැහැ. ධම්ම වල ගුප්ත දෙයක් නැහැ. ධම්ම වල තියෙන්නේ ධම්ම වලට ආවේනික චර්යා රටාවක් හැසිරීම රටාවක්. ඒ ආවේනික චර්යා රටාව ධම්ම නියමයි. ධම්ම හටගන්නේ චිත්තවලයි. එහෙනම් ධම්ම වල ආවේනික චර්යා රටාව චිත්ත නියාමයට අනුව ගැලපෙනවා. එහෙනම් ධම්ම වල හැසිරීම චිත්ත නියාම හා ධම්ම නියාම කියන දෙකට අනුගතයි. එහෙම නැතුව තව සතෙක් හෝ පුජ්‍යලේ ගේ මෙහෙවීමක් මේක මේ නියාම වලට ගැලපෙන්නේ නැහැ. දැන් ඒදී ශ්‍රාවකයා ඉගෙන ගන්න ඕනේ. නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හේතුඵල ධර්මා කියන එකට වැඩිය අර අනිකුත් ආගම්වාදී වගේ යම් කිසි පුජ්‍යලයේ ආත්මය සම්බන්ධ වෙච්ච ධර්මයක් බවට හැරෙනවා. ඒක නිසාවෙන් මේ බෝධිපාක්ෂික ධර්මත් එහෙමනම් ශ්‍රාවකයෙක් දැනගෙන ඉඳීම වැදගත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ විමුක්ති සිතට පාක්ෂික ධර්ම.
වෙන සිත්වලට පාක්ෂික ධර්ම නෙමෙයි. දැන් සද්ධාව කියන එක ගත්තොත් සද්ධාව කියන ධම්මය කාමාවචර සිත් කුසල් සිත් වලට පාක්ෂිකයි. ශ්‍රද්ධාව කියන ධර්මය මහග්ගත අර්පණ ආදී රූපාවචර සිත් වලටත් පාක්ෂිකයි. නමුත් ශ්‍රද්ධාව බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. දැන් මේ පින්වතුන්ට ලොකු පැටලවිල්ලක් එනවා. එහෙනම් ශ්‍රද්ධාව බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි කිව්වා. ශ්‍රද්ධාව කියන එක හැබැයි පාක්ෂිකයි. කාමාවචර කුසල් අටමහ කුසල් වල ශ්‍රද්ධාව නැතුවම බෑ. පාක්ෂික ධර්මයක්. දැන් බුදුගුණ භාවනා කරන්න සමත භාවනාවක් වඩනවනම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමත 40 කමඨහන් වලින් ඕනම සමත භාවනාවක් වඩනවනම් බෞද්ධයාගේ ශ්‍රද්ධාව වැදගත්ම වෙනවා, පාක්ෂික වෙනවා. ශ්‍රද්ධාව නැති අයට ඒ භාවනා වඩන්න බෑ. නමුත් ශ්‍රද්ධාව බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. දැන් ඒ වගේම තව මේ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. සිහි කල්පනාව සතිය. සතිය කියන එක නිකම්ම සතිය බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නේ නැහැ නිකම්ම සතිය. නිකම්ම සිහි කල්පනාව බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. නිකම්ම ප්‍රඥාව බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. දැන් ප්‍රඥාව කියන ධම්මයේ චෛතසිකය මිනිස්සෙකුට නම් තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනය ලබා ගන්න පාක්ෂික වෙනවා. ප්‍රඥා චෛතසිකය. නමුත් ප්‍රඥා චෛතසිකය බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. දැන් සමාධිය කියන தත්ත්වය, සමාධිය කියන්නේ සිතේ ඇතිවන එකඟතාවය. සමාධිය, සමාධිය කියන්නේ චෛතසිකයක්, ධම්මයක්. දැන් සමාධිය බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. දැන් මේ පිටුනට හරි ගැටලුවක් වෙනවා. එහෙනම් අපි අහලා තියෙන මේ හොඳම බුදුහාමුදුරුවෝ වර්ණනා කරපු දහම් කරුණු දැන් මං කියනවා බෝධිපාක්ෂික ධර්ම නෙමෙයි කියලා. මේක ඇයි එහෙම කියන්නේ? බොරුවටද කියන්නේ මේ? නෑ, බොරුවට නෙමෙයි කියන්නේ. දැන් බලන්න, ශ්‍රද්ධාව බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. බෝධිපාක්ෂික ධර්මය කියන්නේ ශ්‍රද්ධාවෙන් හැදුණු අලුත් දෙයක්, අලුත් ධර්මයක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මය. සතිය සිහිකල්පනාව ධම්මයක්. නමුත් සියලුම සිහිකල්පනාව කියන එක බෝධිපාක්ෂික ධර්මයක් නෙවෙයි. බෝධිපාක්ෂික ධර්මය කියන්නේ සතිය නෙවෙයි, සති ඉන්ද්‍රියයි. වීරිය හරකට බල්ලටත් තියෙනවා. චෛතසිකයක් මේ. වීරිය කියන එක කාමාවචර කුසල් කරන්නත් ශ්‍රාවකයාට අවශ්‍ය වෙනවා. අකුසල් කරන්නත් අවශ්‍ය වෙනවා වීරිය. චෛතසිකයක්, ධම්මයක්. නමුත් වීරිය කියන එක නැතුව රූපාවචර ධ්‍යාන වඩන්න බෑ. අරූපාවචර ධ්‍යාන වඩන්නත් බෑ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වීරිය බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මය වීරිය නෙමෙයි බෝධිපාක්ෂික ධර්මය. වීරියෙන් ඉපදුණු විරිය ඉන්ද්‍රිය. එතකොට වීරිය කියන චෛතසිකයයි විරිය ඉන්ද්‍රිය කියන ධම්මයයි, ඒක චෛතසික ස්වරූපයක් තමයි. නමුත් චෛතසිකයේ ගුණය නෙමෙයි තියෙන්නේ, වෙන ඊට වැඩිය වැඩි දියුණු ගුණයක්. එතකොට බෝධිපාක්ෂික ධර්ම ඒ විදිහට වෙනස් වෙනවා.
දැන් සද්ධාව බෝධිපක්ෂ ධර්මයක් නෙවෙයි කිව්වා. නමුත් සද්ධා ඉන්ද්‍රිය බෝධිපක්ෂ ධර්මයි. ඒක නිසා මේ සාමාන්‍ය සද්ධාවට ධර්මයේ කියන අමූලික සද්ධාව. බෝධිපක්ෂික ධර්මයක් බවට හැරිච්ච සද්ධාවට කියනවා ආකාරවත් සද්ධා. ධර්මයේ තවත් විදිහකට හඳුන්වනවා සද්ධා ඉන්ද්‍රිය. නැත්තම් සද්ධා බලයේ විදිහට හඳුන්වනවා පළක් වෙලාවට. ඒ ඉන්ද්‍රියට වැඩිය දියුණු සද්ධාවක ස්වરૂපයක්. මේ ඔක්කොම ධම්ම. මං මේ ටික මුලින් මතක් කරේ බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා විමුක්ති තීර්ථයට පාක්ෂික ධර්මයි. කාමාවචර කුසල් සිත් වලට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම නෙමෙයි. මහග්ගත සිත් සෞත්‍තර සිත් ඒ වගේම සමාහිත සිත් මේවට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම නෙමෙයි. විමුක්ති සිතට පමණක් පාක්ෂික ධර්මයි බෝධිපාක්ෂික ධර්ම. එහෙනම් අපි ඉගෙන ගන්න වෙනවා මුලින්ම අර මාරපාක්ෂික ධර්ම 10 නම් කරන් ඉගෙන ගත්තා වගේ බෝධිපාක්ෂික ධර්ම 37 නම් කරගන්න. බෝධිපාක්ෂික ධර්ම 37 නම් කරගන්න. මේ බෝධිපාක්ෂික ධර්ම 37 ගොනු 7කට අන්තර්ගත කරලා තියෙනවා. ගොනු 7ක් තියෙනවා. එතකොට 37 ගොනු 7කට කාණ්ඩ 7කට වෙන් වෙනවා. දැන් අපි බලමු මේ බෝධිපාක්ෂික ධර්ම 37 මුලින්ම නම් කරගන්න. නම් කරගන්න මේක ලේසි. අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල ඉගෙන ගැනීමෙන් මතක හිටීවි. එහෙම නැත්නම් මේ පින්වතුන්ට ඔය බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔය අපි දෙන පොත්පත්වල නැත්නම් අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන ලෝගෝ එකක් නැත්නම් පින්තූරයක් හදලා දීලා තියෙනවා. ඒකේ සටහන් කරලා තියෙනවා බෝධිපාක්ෂික ධර්ම. එහෙම නැත්නම් කාට හරි වෙබ් පිටුවෙන් සක්මන් භාවනා දීපණී කියන පොත අරගෙන ඒකේ අවසාන පිටුවල තියෙනවා බෝධිපාක්ෂික ධර්ම ටික වෙන් කරලා දීලා. එවන් ලබා ගන්න. දැන් අපි ඉගෙන ගන්න බලමු මෙන්න මේ විදිහට මේ කාණ්ඩ වෙන් කිරීමක් ධර්මයේ සිදු කරලා තිනවා. දැන් මුලින්ම පළමු කාණ්ඩයේට බෝධිපාක්ෂික ධර්ම හතරක් අන්තර්ගත කරනවා. ඒ හතර නම් කරලා තියෙන ධර්මයේ සතර සතිපට්ඨානයයි. ඔන්න බෝධිපාක්ෂික ධර්ම හතර මුල්ම හතර පළවෙනි ගොනුවේ තියෙන හතර සතර සතිපට්ඨානය. ඒ හඳුන්වන්නේ කොහොමද? පළවෙනි එක. පළවෙනි ගොනුවේ තියෙන බෝධිපාක්ෂික ධර්ම හතර. කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස. ඒ කියන්නේ කෙටියෙන් හැම වෙලේම හඳුන්වනවා කායේ කායානුපස්සී විහෙරති පළවෙනි බෝධිපාක්ෂික ධර්මය. දෙවෙනි එක වේදනාසු වේදනානුපස්සී විහෙරති. තුන්වෙනි බෝධිපාක්ෂික ධර්මය චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හතරවෙනි එක ධම්මේ ධම්මානුපස්සී විහෙරති. එහෙනම් වෙන විදිහකට කෙටියෙන් තවත් කියනවා නම් පළවෙනි බෝධිපාක්ෂික ධර්මය කායානුපස්සනාව, දෙවෙනි බෝධිපාක්ෂික ධර්මය වේදනානුපස්සනාව, තුන්වෙනි බෝධිපාක්ෂික ධර්මය චිත්තානුපස්සනාව, හතරවෙනි බෝධිපාක්ෂික ධර්මය ධම්මානුපස්සනාව. එන්න පළවෙනි
පළමු ගොනුව එහෙනම් සතර සතිපට්ඨානයයි. අන්න බෝධිපාක්ෂික ධර්මවල මුල් මහතර සතර සතිපට්ඨානයයි. ඔක මතක තියාගන්න පුළුවන්. දෙවෙනි ගොනුව ගත්තොත් මේ දෙවෙනි ගොනුවේ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම හතර. ඒ හතර සතර සම්‍යක්ප්‍රදාන වීරියයි. එහෙනම් දෙවෙනි ගොනුව සතර සම්‍යක්ප්‍රදාන වීරිය ලෙස හඳුන්වනවා. පළවෙනි ගොනුව සතර සතිපට්ඨානය ලෙස හඳුන්වනවා. දෙවෙනි ගොනුවේ පළවෙනි ධර්මතාවයේ නැත්නම් බෝධිපාක්ෂික ධර්මවලින් පස්වෙනි බෝධිපාක්ෂික ධර්මය පළවෙනි සතර සම්‍යක්ප්‍රදාන වීරියට සමානයි. ඒ කියන්නේ නූපං අකුසල් නූපදීමේ වීරියයි. ඔන්න පස්වෙනි බෝධිපාක්ෂික ධර්මය නූපං අකුසල් නූපදීමේ වීරියයි. හයවෙනි බෝධිපාක්ෂික ධර්මය උපං අකුසලය මැඩ පැවැත්වීමේ වීරියයි. මේක හයවෙනි බෝධිපාක්ෂික ධර්මය. හත්වෙනි බෝධිපාක්ෂික ධර්මය නූපං කුසල් උපදවා ගැනීමේ වීරියයි. අටවෙනි බෝධිපාක්ෂික ධර්මය උපං කුසලය පවත්වා ගැනීමේ වීරියයි. වැඩි දියුණු කිරීමේ වීරියයි. එතකොට දැන් මෙතන මං කිව්වා බෝධිපාක්ෂික ධර්මාට ගොනු දෙකක් කිව්වා. පළවෙනි ගොනුවේ තියෙන සතර සතිපට්ඨානෙ, දෙවෙනි ගොනුවේ තියෙන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීරිය. ඊළඟට තුන්වෙනි ගොනුව තනි නමකින් හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම හතරක් එතනත් අන්තර්ගතයි. තනි නම තමයි සතර ඉර්ධිපාද. සතර ඉර්ධිපාද. එතන සතර ඉර්ධිපාද කියලා ඉර්ධිපාද කියලා ධර්මයේ හැම වෙලේම හඳුන්වන්නේ ඡන්ද ඉර්ධිපාද, චිත්ත විරිය ඉර්ධිපාද, විරිය ඉර්ධිපාද, විමංසා ඉර්ධිපාද. ඡන්ද විරිය චිත්ත විමංසා කියන මේ ඉර්ධිපාද. එහෙම නැත්නම් නවවෙනි බෝධිපාක්ෂික ධර්මය ඡන්ද ඉර්ධිපාදයයි. දහවෙනි බෝධිපාක්ෂික ධර්මය චිත්ත ඉර්ධිපාදයයි. එකොළොස්වෙනි බෝධිපාක්ෂික ධර්මය විරිය ඉර්ධිපාදයයි. දොළොස්වෙනි බෝධිපාක්ෂික ධර්මය විමංසා ඉර්ධිපාදයයි. දැන් බලන්න බෝධිපාක්ෂික ධර්ම 12ක් කිව්වා. මේ 12 ගොනු තුනකට අන්තර්ගත වෙනවා. පළවෙනි ගොනුව සතර සතිපට්ඨානය. දෙවෙනි ගොනුව සතර සම්‍යක්ප්‍රදාන වීරිය. තුන්වෙනි ගොනුව සතර ඉර්ධිපාද. මෙන්න මේ 12 මූලිකව මේ 12 එක මේ 12 වැඩෙන්නේ නැතුව මේ බෝධිපාක්ෂික ධර්මවලින් මූලික 12 සම්පාදනය කරගන්න නැතුව කිසිම සතිපට්ඨාන භාවනාවක් සාර්ථක තත්ත්වයකට තමාට කරන්න පුළුවන් භාවනාවක් බවට හරවගන්න බෑ. මේ භාවනාවේ මූලික බෝධිපාක්ෂික ධර්ම 12 සම්පාදනය කිරීම තමයි අපි මුලින්ම මහන්සි ගත යුතුදී. මේ ලොකු සම්බන්ධතා තියෙනවා. කාට හරි මේ බෝධිපාක්ෂික ධර්ම 12 සම්පූර්ණ වෙලා තියෙනවා නම් කරන භාවනාව. මේ භාවනාවක් කරනකොට විතරයි මේ බෝධිපාක්ෂික ධර්ම තමන් තුළ තියෙන්නේ. භාවනාවක් වැඩෙන වෙලාවේදී විතරයි. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම 12 මූලික 12 කවුරු හරි සක්මන් භාවනාව හරි කරන වෙලාවේ තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ඒ
ඒ භාවනාව පවතින කාලයේ ශ්‍රාවකයාගේ මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා තීන මිද්දේ යටපත් වෙච්ච තැනක්. මෙහෙම සම්බන්ධයක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 12ක් වැඩෙන තැන මාරපාක්ෂික ධර්ම පහක් යටපත් වෙලා. ඒ පහ මුල් පහයි. කාමයේ අර්ථී සාපිපාසාව පරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දේ යටපත් වූ ඕනම තැනක එයා යටපත් කරන්නේ සතිපට්ඨාන කමඨහනකින් නම් එතන බෝධිපාක්ෂික ධර්ම 12ක් වැඩිලා. අපිට මේවා ඉගෙන ගත්තාම පස්සේ තේරෙයි. කරුණු පැහැදිලි කරගත්තාම තේරෙයි. දැන් එහෙමනම් අපි ඔය මූලික 12 මම මතක් කරා. ඊට පස්සේ අලුත් ජොනුවක් එනවා. මේ මුල් ගණු තුනම ගත්තොත් සතර අතිපට්ඨානෙ සතර සම්ප්‍රදාන වීර්ය සතර ඊර්ධිපාද මේවා බෝධිපාක්ෂික ධර්ම හතර බැගින් මෙන් වෙච්ච ගණු තුනක් ඒකයි බෝධිපාක්ෂික ධර්ම 12ක් එතෙන්ට ඉන්නේ දැන් හතරවෙනි ගණුව බෝධිපාක්ෂික ධර්ම පහකින් සම්පූර්ණ වෙලා තියෙනවා හතරවෙනි ගොනුව. පස්වෙනි ගොනුව සම්පූර්ණ වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම පහකින්. ඊළඟට හයවෙනි ගොනුව සම්පූර්ණ වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම හතකින්. හත්වෙනි අවසාන ගොනුව සම්පූර්ණ වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම අටකින්. දැන් බලමු ඒවත් නම් කරගන්න. දැන් හතරවෙනි බෝධිපාක්ෂික ධර්ම ගොනුවේ අන්තර්ගත බෝධිපාක්ෂික ධර්ම පහ සද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඒකයි මම අර මුලින්ම මතක් කරේ ශ්‍රද්ධාව කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයි ශ්‍රද්ධාව තිබුණාට නිවන් දකින්න බෑ තමන්ගේ ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට හැරෙන්න ඕනේ නිවන් දකින්න එතකොට හතරවෙනි ගොනුවේ බෝධිපාක්ෂික ධර්ම පහ තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මේ පින්වතුන්ට මේ බණහඬ ඔය පහම තියෙනවා. තියෙන්නේ හැබැයි සද්ධා ඉන්ද්‍රිය නෙමෙයි බණහඬ උදව් වෙන්නේ පාක්ෂික වෙන්නේ. සද්ධා චෛතසිකය. දැන් මේ පින්වතුන්ට මේ බණහඬ නිඳ ගියේ නැත්නම් නිඳ ගිහිල්ලා නැත්නම් මේ බණ අහන වෙලාවේ බණහඬ උදව් වෙනවා සති චෛතසිකය. සීකල්පනා සතිය නමුත් නිවන් දකින්න බෝධිපාක්ෂික ධර්ම වෙන්නේ සතිය නෙමෙයි සති චෛතසිකය නෙමෙයි සති ඉන්ද්‍රිය බණ අහන්න සති ඉන්ද්‍රියක් පාක්ෂික වෙන්නේ උදව් වෙන්නේ බණ අහලා සති ඉන්ද්‍රියක් ලැබෙන්නෙත් නෑ බණ අහලා සති ඉන්ද්‍රියක් ලැබෙන්නෙත් නෑ මේක තමයි සාමාන්‍ය ස්වરૂපය නමුත් මේ බණ අහනකොට සති චෛතසිකේ උදව් වෙනවා සතිය සද්ධා චෛතසිකේ උදව් වෙනවා වීරිය චෛතසිකේ උදව් වෙනවා සමාධිය කියන්නේ එකඟකම ඒ එකඟකම කියන්නේ චෛතසිකේ උදව් වෙනවා බණ තේරෙන් තේරුම් ගන්නද වටහා ගන්න ප්‍රඥා චෛතසිකේ උදව් වෙනවා. නමුත් ඒ ඔය බණ අහන එක තැනකවත් බණ අහන මේ වෙලාවේ මේ බණ අහන කාටවත් සද්ධා ඉන්ද්‍රිය නැහැ, සති ඉන්ද්‍රිය නැහැ, විරිය ඉන්ද්‍රිය නැහැ, සමාධි ඉන්ද්‍රිය නැහැ, ප්‍රඥා ඉන්ද්‍රිය නැහැ. මොකද මේවා වැඩෙන්න නම් මේවා වැඩෙන්නේ සති ඉන්ද්‍රිය කොහෙද තියෙන්නේ?
එතන බෝධිපාක්ෂික ධර්ම 12ක් සම්පූර්ණ වෙලා තියෙනවා. මොන 12ද? සතර සතිපට්ඨානෙ, සතර සම්ප්‍රදාන වීර්ය, සතර ඉද්ධිපාද. එහෙනම් දැන් බෝධිපාක්ෂික ධර්ම මං කියලා කිව්වා දැන් ඉතල 12ක් කිව්වා දැන් 5ක් කිව්වා. 12යි 5 එකතු වුණාම 17යි. ඊළඟට පස්වෙනි ගුණයේ තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 5ක්. ඒවා ධර්මයේ හඳුන්වනවා අර සද්ධා බලය. මුලින් තිබුණේ බෝධිපාක්ෂික ධර්ම සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ඒ වගේම සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඕකම තව වර්ධනය වුණාම, දියුණු වුණාම ධර්මයේ දියුණු තත්ත්වයක් එනවා. සද්ධා බලය, සති බලය, විරිය බලය, සමාධි බලය, ප්‍රඥා බලය. දැන් මේ බණහන වෙලා ඒවනේ. නමුත් සද්ධාව තියෙනවා, සතිය තියෙනවා, විරිය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. මේ හැම එකක්ම දැන් අපිට තියෙන්නේ චෛතසික ස්වරූපයෙන්. ඉන්ද්‍රිය ස්වරූපයෙන්ුත් නැහැ අපිට, බල ස්වරූපයෙන්ුත් නැහැ. දැන් ඔන්න බෝධිපාක්ෂික ධර්මවල පස්වෙනි ගුණය. දැන් හයවෙනි ගුණය ඒත් එහෙමයි. හයවෙනි ගුණයේ තියෙන විශේෂත්වය තමයි ගණනින් බෝධිපාක්ෂික ධර්ම 7ක් තියෙනවා. ගණනින් 7ක්. ඒ ගණනින් 7ක් තියෙන බෝධිපාක්ෂික ධර්ම නම් කරන්නේ සති සම්බොජ්ජංගය. බොජ්ජංග කියන එකෙන් නම් කරන්නේ. පළවෙනි 6 වෙනි ගුණයේ තියෙන පළවෙනි බෝධිපාක්ෂික ධර්මයේ සති සම්බොජ්ජංගය. දෙවෙනි බෝධිපාක්ෂික ධර්මයේ ධම්ම විජය සම්බොජ්ජංගය. තුන්වෙනි බෝධිපාක්ෂික ධර්මයේ 6 වෙනි ගුණයේ තියෙන විරිය සම්බොජ්ජංගය. හතරවෙනි එක ප්‍රීති සම්බොජ්ජංගය. පස්වෙනි එක පස්සද්ධි සම්බොජ්ජංගය. හයවෙනි එක සමාධි සම්බොජ්ජංගය. හත්වෙනි එක උපේක්ඛා සම්බුද්ධංගය. එහෙනම් බෝධිපාක්ෂික ධර්මවල 6 වෙනි ගුණයේ තියෙන්නේ බොජ්ජංග 7යි. බොජ්ජංග 7යි. ඒවා නම් කරන්නේ සති සම්බුද්ධංගය, ධම්මවිජය සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය, ප්‍රීති සම්බුද්ධංගය, පස්සද්ධි සම්බුද්ධංගය, ඒ වගේම සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. දැන් මෙතෙන්ට එනකොට බෝධිපාක්ෂික ධර්ම ගොනු මං කිව්වා 6ක්. ඒ ගොනු 6ට අන්තර්ගත බෝධිපාක්ෂික ධර්ම කීයද කියලා දැන් මැනගන්න ඕන. දැන් මුල්ම ගොනුවේ තියෙනවා 4ක්. දෙවනි ගොනුවේ තියෙනවා 4ක්. එතකොට එකතු කරපුවාම 8යි. තුන්වෙනි ගොනුවේ තියෙනවා 4ක්. එකතු කරපුවාම 12යි. පස්වෙනි ගොනුවේ තියෙනවා 5ක්. එකතු කරපුවාම 17යි. ඊළඟට 6වෙනි ගොනුවේ තියෙනවා 4වෙනි ගොනුවේ තියෙනවා 5ක්. ඒකයි 17 උනේ. පස්වෙනි ගොනුවේ තියෙනවා 5ක්. එකතු වුණාම 17ට එකතු වෙන්න ඕනි 5. 22යි. 6 වෙනි ගොනුවේ තියෙනවා 7ක්. ඒක තමයි බොජ්ජංග. ඒ 7 22ට එකතු වුණා 29යි. එහෙනම් ඔන්න දැන් බලන්න බෝධිපාක්ෂික ධර්ම 29 වෙනි බෝධිපාක්ෂික ධර්මය තමයි උපේක්ඛා සම්බොජ්ජංගය. දැන් ඊළඟට අලුත් ජොනුවක්. අවසාන 7 වෙනි
ගොනුව බෝධිපක්ඛ ධර්ම වල 7 වෙනි කාණ්ඩේ. මේකේ 8ක් තියෙනවා. ඒ 8 අමුතු දෙයක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙන්න මේ දිගින් කියනවා නම් වැඩුණු ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඒකේ අංග නම් කරන්නේ කොහොමද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න හත්වෙනි බෝධිපාක්ෂිය ධර්ම කාණ්ඩය. දැන් බලන්න ඕනේ පොඩ්ඩක් මෙතෙන්දි මතක් කරලා දෙන්න වටිනවා. දැන් සම්මා දිට්ඨිය කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්. ඒ කියන්නේ විමුක්ති සිතට පාක්ෂික ධර්මයක්. සම්මා දිට්ඨි කියන බෝධිපාක්ෂික ධර්මය 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයයි. මේ අනුපිළිවෙලක් තියෙන්නේ 29 වෙනි බෝධිපාක්ෂික ධර්මය දක්වා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයනේ. එහෙනම් සම්මා දිට්ඨියක් මේ ශාසනයේ කිසිම ශ්‍රාවකෙකුට ලබන්න බෑ. බෝධිපාක්ෂික ධර්ම 29ක් සම්පූර්ණ වෙන්නේ නැතුව. ඒ කියන්නේ 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියක් තියෙනවා නම් ශ්‍රාවකයෙකුට මොනවා හරි මොහතක ඒ මොහොතේ යාගේ සතර සතිපට්ඨානෙ වැඩිච්ච මොහොතක් විය යුතු. ඒක විතරක් තිබිලා මදි. සතර සම්ප්‍රදාන වීරියෙන් යුක්ත විය යුතුයි. ඒක විතරක් තිබිලා මදි. ඒ පුජ්‍යලයා සතර ඉදිරිපාද සම්පූර්ණ කරගත අරගෙන තියෙන වෙලාවක් වෙන්න ඕන. ඒකත් මදි. මෙතන තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 12. පංච ඉන්ද්‍රිය සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. පංච බල සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. සප්ත බොජ්ජංග වැඩිලා සම වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ ශාසනය තුල ආර්ය ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ නැහැ. මේවා දන්නේ නැති අය තමයි බණ අහලා සෝවාන් වෙන්නේ. එළි දැකලා සෝවාන් වෙන්නේ. ඇයි ඒ? බෝධිපාක්ෂික ධර්ම කියලා જાතියක් දන්නේ. දකින්නේ එළිය බෝධිපාක්ෂික ධර්මයක්. දැන් බෝධිපාක්ෂික ධර්ම 37යි නේද තියෙන්නේ? එහෙනම් සම්මාදිට්ඨිය නිකන් ලැබෙන්න බෑ කාටවත්. සම්මාදිට්ඨිය ලැබෙන්න කලින් සම්පූර්ණ කළ යුතු ධර්ම බෝධිපාක්ෂික ධර්ම 29ක් තියෙනවා. මේ 29 සම්පූර්ණ වූ තැනක සම්මාදිට්ඨිය පහළ වෙනවා මිස මේ ශාසනයේ සම්මාදිට්ඨිය වෙන තැනක පහළ වෙනවා කියලා බුද්ධ දේශනාවක් නැහැ. ඒ නිසාවෙන් භාවනා කරන අය තමන් කරන භාවනාවේ වටිනාකම තේරුම් ගන්නත්, භාවනාවක ප්‍රතිඵල තේරුම් ගන්නත්, භාවනාවේ ගලා යාම තේරුම් ගන්නත්, දියුණු හා පිරිහීම තේරුම් ගන්නත් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගත යුතුයි. දැන් මම මතක් කරලා දුන්නා බෝධිපාක්ෂික ධර්ම 37 නම් කරන්න. මේ නම් කරන්න ඉගෙන ගත්තට පාඩම් තිබුණට කාටවත් බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම ටික කාට කටපාඩම් කරා කියලා කාටවත් බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ නැහැ. වැඩෙන විදිහක් කියනවා. දැන් වැඩෙන විදිය අනුමානයක්, අනුමාන ඥානයක්. මේ පින්වතුන්ට මේ බෝධිපාක්ෂික ධර්ම 37 ඉගෙන ගත්තොත් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන වැඩිම සම්බන්ධව, වැඩෙන ආකාරය සම්බන්ධව, වැඩෙන තැන සම්බන්ධව, වැඩෙන ක්‍රමය සම්බන්ධව අනුමාන ඥානයක් හදා ගන්න පුළුවන්. මේවෙන්
මේ බෝධිපාක්ෂික ධර්ම අගින් ගන්න බෑ කාටවත්. ඒ කියන්නේ දැන් සම්මාදිට්ඨිය 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ 30 එක පාට ගන්න බෑ කාටවත්. 29 තියෙන්න ඕනි. 29 ගන්න බෑ එක පාට. 28 තියෙන්න ඕනි. ඔහොමම ගිහිල්ලා එහෙනම් ශ්‍රාවකෙක් ආරම්භ කළ යුතු බෝධිපාක්ෂික ධර්මයේ මොකද්ද? පළවෙනි බෝධිපාක්ෂික ධර්මයෙන් ආරම්භ කරන්න වෙනවා. දැන් මේ බණ අහනකොට බොහෝ දෙනෙකුට ප්‍රතිපත්තන භාවනාවක් මීට පෙර පුරුදු වෙලා තියෙන ශ්‍රාවකෙකට මේක අදාළයි කියන්න බෑ මට. භාවනාවක් ගැන වැඩිමක් සතිපට්ඨාන භාවනාවක් වඩපු නැති මීට පෙර වැඩපු නැති කිසි කෙනෙකුට මේ බණ අහන වෙලාවේ එක බෝධිපාක්ෂික ධර්මයක්වත් තියෙන්න බෑ. කොහේ බණ ඇහුවත් තියෙන්න බෑ. ආමිෂ පින්කමක් කරන තැන බෝධිපාක්ෂික ධර්ම බිඳුවයි. බෝධිපාක්ෂික ධර්මයක් තියෙන්න බෑ ආමිෂ පින්කමක් කරන තැන. සීල් රකින්න තැන නිකම්ම සීලයක් රකින්න අවස්ථාවක සීලේ වටිනාකම අධි සීලයක් වුණත් පන්සිල් වුණත් සීල් රකින්න වෙලාවක බෝධිපාක්ෂික ධර්ම එකක් වන්නේ බින්දුවයි. දැන් එතකොට අපි මතක් කරා මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරන කුසල් වර්ග තියෙනවා හතරක්. ආමිෂ පින්කම්, සීලය, සමත භාවනාව, සතිපට්ඨාන භාවනාව, විපස්සනා භාවනාව. දැන් බෝධිපාක්ෂික ධර්ම බිඳුව වෙනවා හැම වෙලේම ආමිෂ පින්කමක් කරන වෙලාවේ බෝධිපාක්ෂික ධර්ම බිඳුවයි. ඒ හින්දා දැන් මේ බණ අහනවා කියන්නේ ආමිෂ පින්කමකට වැටෙන එකක්. ඒ නිසා බණ විතරක් අහන කෙනාගේ මේ වෙලාවේ බෝධිපාක්ෂික ධර්ම බිඳුවයි. එකක්වත් නැහැ. එකක්වත් නැහැ කියන එක තමයි ගන්න. එතකොට සිල් රැක්කට දැන් සිල් රැකගෙන බණහනවා. අට සිල් සමාදන් වෙලා දැන් බණහනවා කියන්නේ. ඒ දෙකෙන් විතර බෝධිපාක්ෂික ධර්ම ඉන්නේ. එකක්වත් නැහැ. කවුරු හරි කෙනෙක් සිල් රැකගෙන සමත භාවනාවක් වඩනවා. සමත භාවනාව තුළ බෝධිපාක්ෂික ධර්ම නැහැ. එහෙනම් මේ සියලුම බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ විපස්සනා භාවනාවක් තුළ පමණයි. දැන් බෝධිපාක්ෂික ධර්ම නැති ශික්ෂා දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නිවන් දකින මාර්ගය තුළ බුදුහාමුදුරුවෝ ශික්ෂා තුනක් පෙන්වනවා. ඒ ශික්ෂා තුන තමයි සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. බෝධිපාක්ෂික ධර්ම අන්තර්ගත නැහැ සීල ශික්ෂාව තුළ. බෝධිපාක්ෂික ධර්ම අන්තර්ගත නැහැ සමාධි ශික්ෂාව තුළ. එහෙනම් සියලුම බෝධිපාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම 37ම අන්තර්ගත වෙනවා නම් අන්තර්ගත වෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුළයි. එහෙනම් ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද ධර්මයේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ විතරයි තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? බෝධිපාක්ෂික ධර්ම වැඩිමයි. ප්‍රඥා ශික්ෂාවෙන් තමයි බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙන්නේ. සමාධි ශික්ෂාව තුළ බෝධිපාක්ෂික ධර්ම නැහැ. සීල ශික්ෂාව තුළ බෝධිපාක්ෂික ධර්ම නැහැ. මේවා නොදන්නේ උපාසක උපාසිකාවෝ විභාග පාස් වෙලා බෝධිපාක්ෂික ධර්ම තියෙනවා, සෝවාන් වෙනවා. අභිධර්ම ටියුෂන් ගිහින් සෝවාන් වෙනවා. ඔය බෝධිපාක්ෂික ධර්ම. ධර්මයේ ටියුෂන් ගියාට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියලා මේ ශාසනයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා.
බලන්න බුදුහාමුදුරන්ගේ දේශනා දිහා බැලුවම මේවා හොඳින් වටහා ගන්න පුළුවන්. සරලවත් දේශනා කරලා තියෙනවා. බහුම් පිටේ සහිතම් වාසමාන තකරෝ හෝති නරෝපම ගොපෝච ගාවෝ ගණයම් පරේස. ඇයි මෙහෙම දේශනා කරන්නේ? ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් තියෙන හාමුදුරු කෙනෙකුට කියනවා ඔබ ඔබ වහන්සේ වහන්සේ කියලා දැන් අපි කියන්නේ නමුත් බුදු හාමුදුරුවෝ එහෙම ඔබ වහන්සේ කියලා නෙමෙයි පහත් කියලා කතා කරන්නේ තියෙන්නේ අනුන්ගේ හරක් බලන්නේ ගොපල්ලි මොකද හේතුව මේ බුදු හාමුදුරුවෝ ශ්‍රාවකයන්ට ගොපල්ලා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ උනන්දු වෙන්නේ නැති ඕනම ශ්‍රාවකයෙකුට ගොපල්ලා කියන. ඊයේ වෙන්න බලන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශාසනය තුල ප්‍රඥා ශික්ෂාව පිළිබඳව උනන්දු නොවන ඕනම කෙනෙක් ගොපල්ලෙක් විදියට හඳුන්වනවා. ශික්ෂාවනි. ඒ හේතුව බුදුහාමුදුරුවෝ පෙන්වන විමුක්ති සිත ලබා ගන්න පාක්ෂික ධර්ම තමයි බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා බෝධිපාක්ෂික ධර්ම 37ම අන්තර්ගත වෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුළ සමාධි ශික්ෂාව තුළවත් නෙමෙයි සීල ශික්ෂාව තුළත් නෙමෙයි මේක තේරුම් ගත යුතුමයි ශ්‍රාවකයා එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් බුදුහාමුදුරු දේශනා කරන ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද කියලා අහලා දැනගන්න ඕනේ ඒ විතරක් මදි ප්‍රඥා ශික්ෂාව වඩන්න. දැන් ප්‍රඥා ශික්ෂාවගේ තුල අන්තර්ගතයේ මොකද්ද කියන එකට පැහැදිලි ධර්ම කාරණා ටික තමයි ප්‍රඥා ශික්ෂාව තුල අන්තර්ගත අන්තර්ගතයේ 아무ත දෙයක් නෙමෙයි මේ බෝධිපාක්ෂික ධර්ම 37යි. එහෙනම් විමුක්ති සිතන් ලැබෙන ඒකායන ක්‍රමය මේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩා ගැනීමයි. දැන් අපි බලන්න ඕනේ තමන් ඔය සිදු කරන අපි කියා දීපු භාවනාව තමන් කරන භාවනාව. භාවනා කරන අය ඕන තරම් ඉන්නවා. එතකොට මේ සියලු භාවනා බෝධිපාක්ෂික ධර්ම වැඩෙනේවද කියලා බලා ගන්න ඕනේ. දැන් සමත භාවනා කොච්චර හොඳට කරාද සමත භාවනා කවුරු හරි වඩලා රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ලැබුණත් ඒ අවස්ථාවේ ඒ කියන්නේ සමත භාවනාවකින් රූපාවචර ධ්‍යාන මට්ටමක ඉන්න පුජ්‍යලයක් ගත්තොත් ඒ පුජ්‍යලයාගේ බෝධිපාක්ෂික ධර්ම බිඳුව ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ ගුරුවරයා වන ආලාර කාලාම බෝධිපාක්ෂික ධර්ම බිඳුවයි. බුදුහාමුදුරා බෝධිසත්වයන්ගේ ගුරුවරයා වන උද්දකාරාම පුත්‍ර අරූපාවචර හතරවෙනි ධ්‍යානයේ ලබලා හිටියේ ඒ ධ්‍යානෙ ඉන්න වෙලාවේ බෝධිපාක්ෂික ධර්ම බිඳුවයි. නමුත් ආලාර කාලාමගේ උද්දකාරාම පුත්‍රගේම ගෝලිය වෙච්ච කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ ධම්මසක්කායතුම් සූත්‍රයේ අවසානයේදී බෝධිපාක්ෂික ධර්ම 37 සම්පූර්ණ වීමෙන් තමයි සෝවාන් වුනේ. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා බෝධිසත්වයේ බුද්ධත්වයට පත් වෙලා ඒ අවබෝධ කරගත්තා වූ ධර්මය දේශනා කරන්න සුදුසු අය හොයලා අවසාන තීන්දුව එන්නේ පස්වග මහණුන් වහන්සේලා. දැන් පස්වග මහණුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ දකිනකොට බුදුහාමුදුරුවෝ පස්සේ පිළිගන්න වෙලාවේ බුදුහාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරන වෙලාවේ මුලින්ම බෝධි ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ බෝධිපාක්ෂික ධර්ම බිඳුවයි. නමුත් බුදුහාමුදුරුවෝ ධම්මසක්කායතුම් සූත්‍රයේ දේශනා කළා
අවසාන වෙලා වෙනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ බෝධිපාක්ෂික ධර්ම අර බිඳුව තිබිච්ච එක 37ම වැඩෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර සම්මා දිට්ඨිය ලැබෙන්න නම් බෝධිපාක්ෂික ධර්ම 29ක් වැඩෙන්න ඕනේ. සතර අතිපට්ඨාන, සතර සම්මාප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග වැඩිල තමයි සම්මා දිට්ඨිය ලැබෙන්නේ. දැන් හැබැයි මේ සිද්ධිය වෙන්නේ බණ අහන වෙලාවක. මං කිව්වා මේ පින්වතුන්ට බණ අහන වෙලාවක සාමාන්‍ය බණ අහන වෙලාවක බෝධිපාක්ෂික ධර්ම නැහැ. එහෙනම් කොහොමද අර කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට බණ අහන වෙලාවේ බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩුණේ? ඒ වැඩෙන්න හේතු ගොඩක් තියෙනවා. මෙහෙම බුදුහාමුදුරුවන්ගේ දේශනා අහලා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වලා මාර්ගඵලලාභීන් බිහි වුණා එදා. හැබැයි මේ ඒ සියලු මාර්ගඵලලාභීන් මීට පෙර බෝධිපාක්ෂික ධර්ම වඩපු අය වැඩිලා හැබැයි බොජ්ජංගාත සම වෙලා නැලාගේ. දැන් ක්ෂණිකව බුදුහාමුදුරන්ගේ ක්ෂණික දේශනාවකි අඩු වචන සංඛ්‍යාවක දේශනාවකින් වචන කිහිපයකින් රහත් වුණ කෙනා ධාර්මීය තාපසය. ධාර්මීය තාපසය තුළ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න පෙර බෝධිපාක්ෂික ධර්ම බිඳුව අර කුඩා දිත්තේ දිත්තමන්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති ආදී මේ කෙටි දේශනාව අහලත් නොඹෝ වෙලාවකින් ධාරුකීය තාපසය රහතන් වහන්සේ වෙනවා. මේ ධාරුකීය තාපසය තමයි මේ ශාසනයේ ධාරුකීය රහතන් වහන්සේ තමයි මේ ශාසනයේ හිටියේ. අඩුම කාලයකදී අඩුම ධර්මයක් අහලා කෙටි ධර්මයක් අහලා කෙටිම කාලයකදී රහත් ඵලය ලබා ගන්න. නමුත් එයාගේ බෝධිපාක්ෂික ධර්ම 37 අර මාර්ගඵල ඔක්කොටම වැඩිලා තියෙනවා. ක්ෂණිකෝ එහෙම කෙනෙක් මේ ශාසනයේ වෙනනේ. ඔව දන්නේ නැති උපාසක උපාසිකාව ධාර්මීය තාපසයත් බණ අහලාම මේක තේරුම් අරන් නිවන් දැක්ක කියලා තර්ක කරන්න යනවා. නමුත් මෙතන ඇත්ත කතාව ඕක නෙමෙයි. මේ ධාර්මීය තාපසයා සතිපට්ඨානේ වඩන්න පටන් ගත්තේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේදී නෙමෙයි. ඊට හුඟක් ඉස්සෙල්ලා කස්සප බුදුහාමුදුරන්ගේ ශාසනයේ. ඒ එතෙන්දිත් මේ ධාර්මීය තාපසයා ඒ කස්සප බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණේ, රහතන් වහන්සේ කෙනෙක් වෙන්න බැරි වුණේ විශේෂ හේතුවක් උඩ. මේ හාමුදුරන් වහන්සේගේ අතීතයේ ඉඳලා ප්‍රාර්ථනාවක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයක කවුරු හරි ගෞතම බුද්ධ ශාසනයේ අඩුම බණ අහලා කුඩාම කාලයක බුදුහාමුදුරුවෝ ඇසුරු කරන කුඩාම කාලයකදී බුදුහාමුදුරුවෝ කුඩාම දේශනයක් අහලා ඉතා ඉක්මනින් රහත් වීමේ වාග්ය ලබා ගැනීම ප්‍රාර්ථනාවක්. දැන් මෙන්න මේක හේහින්දා අර කස්සප බුදුහාමුදුරුවන් කාලේ කොච්චර සතිපට්ඨාන භාවනා වැඩුවත් ඒ හාමුදුරුවෝ බොජ්ජංග වැඩුණා බොජ්ජංග සම වෙන්නේ. බොජ්ජංග සම නොවි, ඒ කියන්නේ බොජ්ජංග ධර්ම සම නොවි සම්මා දිට්ඨිය ලැබෙන්නේ. එහෙනම් මේ ධාරුකීය තාපසතුමා සතිපට්ඨානේ බෝධිපාක්ෂික ධර්ම 37ක් සම්පූර්ණ කරගෙන 37න් මේ 37න් 29කට ආසන්න ගානක්
සම්පූර්ණ කරගෙන හිටියේ මීට පෙර බුද්ධ ශාසනයක. දැන් අන්නේ අය මේ බෝධිපාක්ෂික ධර්ම 12ක්ව වඩපු අය නැත්නම් ගොනු තුනක් වැඩිච්ච අය අතීත ශාසනවලදී මේ බෝධිපාක්ෂික ධර්ම ගොනු හතරක් වැඩිච්ච අය එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම 29න් අඩු ඕනම සංඛ්‍යාවක් වැඩිච්ච අය ගෞතම බුදුහාමුදුරුවෝ හොයාගෙන ගිහින් බණ කියලා තියෙනවා. එහෙනම් ඒ බණවල තියෙන්නේ මොනවද? අපි විමසන්න ඕනේ හොයාගෙන ගිහිල්ලා පාරමිතා තියෙන පුජ්‍යලය කියලා හොයාගෙන වැඩම කරලා දේශනා කරපු ධර්මයේ තුල මොනවද තියෙන්නේ? මොනවද මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ? සමහර විට බණ අහන දහස් ගාණක් ඉන්නවා බුදුහාමුදුරුවන්ට ඕනේ කියන එතන ඉන්නේ. බුදුහාමුදුරුවන්ගේ ඉලක්කය එක්කෙනයි. ඒ පුජ්‍යලයට බණ කියන්නේ. ඒ බණ තුල තියෙන්නේ මොනවද? ඒ ධර්මයේ තුල තියෙන්නේ මොනවද? අමුතු දෙයක් නෙමෙයි. ඒ පුජ්‍යලයා පෙර ශාසනයකදී පුහුණු කරපු බෝධිපාක්ෂික ධර්ම නැවත අවදි කිරීමයි. නැවත ලබා ගැනීමයි. ඊට පස්සේ ඒ ගුණයට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එයාට මදිපාගු වෙච්ච බෝධිපාක්ෂික ධර්ම ටික සංවර්ධනය කරලා දීමයි. මේ කෘත්‍ය අවසානයේ බෝධිපාක්ෂික ධර්ම 29ක් වැඩිලා ඒ බණහන ශ්‍රාවකයා සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, එයාදී මාර්ගඵලවලට පත් වෙනවා, සම්මාදිට්ඨිය ලැබෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ 30 වෙනි බෝධිපාක්ෂික ධර්මය. එහෙම නැතුව බණ අහලා නිකම් බණ අහපු අය සෝවාන් වෙලා නැහැ මේ ධර්මයේ. ශාසනය තුල එහෙම විශේෂ පුජ්‍යලෙ ඉන්නේ නැහැ. පෙර ශාසනවලදී මේ දේ පුහුණු වෙලා තියෙනවා. දැන් මේ අපිට එහෙම කතාවක් නැහැ. පෙර ශාසනවලදී පුරුදු වුණාද නැද්ද කියලා හොයන්න කියන්නේ නැහැ අපිට. අපිට කියන්නේ මේ ලැබුවා වූ මනුස්සත්වය තුල වඩනවා නම් බෝධිපාක්ෂික ධර්ම වඩන්න. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහේ කෘත්‍ය කරන්න, ප්‍රඥා ශික්ෂාව වඩන්න. පෙර ප්‍රඥා ශික්ෂාව වඩන්න නම් අපි මොනවද කරන්නේ? කවුරුත් ආමිෂ පින්කම් කරා කියලා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. සීල් රැක්කා විතරක් කියලා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. සමත භාවනා ධ්‍යාන මට්ටමට කරා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ඒකායන ක්‍රමය පළවෙනි බෝධිපාක්ෂික ධර්මයේ තුල තියෙනවා. මොකද්ද පළවෙනි බෝධිපාක්ෂික ධර්මය? කායානුපස්සනාව. එහෙනම් කායානුපස්සනාවක් නැතුව සම්මාදිට්ඨියක් නැහැ මේ ශාසනයේ. වේදනානුපස්සනාව වැඩෙන්නේ නැති තැනක වැඩිච්චි නැති තැනක සම්මාදිට්ඨියක් පවතින්න බෑ. චිත්තානුපස්සනාව වැඩිච්චි නැති තැනක සම්මාදිට්ඨියක් පවතින්න බෑ මේ සංසාරේ. ධම්මානුපස්සනාවක් වැඩිච්චි නැති තැනක සම්මාදිට්ඨියක් පවතින්න බෑ. නමුත් හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි බෝධිපාක්ෂික ධර්ම පළවෙනි එක නැතුව හතරවෙනි බෝධිපාක්ෂික ධර්මය සමත භාවනාවක් තුල තියෙන්න පුළුවන්. හැබැයි එක නැතුව හතර තිබිලා වැඩක් නැහැ. ඒකයි මේ කියන්නේ අනුපිළිවෙලට ඕන. අනුපිළිවෙලට නැත්නම් නැහැ කියලා පිළිගන්නේ. දැන් හතරවෙනි බෝධිපාක්ෂික ධර්මය නූපං අකුසල් නූපදීමේ වීරිය. පස්වෙනි බෝධිපාක්ෂික ධර්මය උපං අකුසලයේ මැඩපැවැත්වීමේ වීරිය. හතරවෙනි පස්වෙනි එකයි හයවෙනි එකයි. හත්වෙනි එක
නූපං කුසලයේ උපදීමේ වීරිය. අටවෙනි එක උපං කුසලයේ මැඩ පැවැත්වීමේ වීරිය. මේකට කියනවා සතර සම්‍යක්ප්‍රධාන වීරිය. සතර සම්‍යක්ප්‍රධාන වීරිය නෑ ආමිෂ පින්කම තුල. සතර සම්‍යක්ප්‍රධාන වීරිය නෑ සීල රැකීම තුල. වීරියක් තියෙනවා සතර සම්‍යක්ප්‍රධාන වීරිය නෑ. නිවන් දකින්න වීරියට කියන නම සතර සම්ප්‍රදාන වීරිය. ඒකට සීල ශික්ෂාව තුල දකින්න හම්බෙන්නේ අපිට සතර සම්ප්‍රදාන වීරිය. ආමිෂ පින්කම තුල දකින්න හම්බෙන්නේ අපිට සතර සම්ප්‍රදාන වීරිය. නමුත් සමාධි ශික්ෂාව තුල තියෙනවා සතර සම්ප්‍රදාන වීරිය. සතරහම ප්‍රධාන වීරිය තියෙනවා සමත භාවනාවක් වඩලා නීවරණ යටපත් වෙච්ච තැන. සතරහම ප්‍රධාන වීරිය එනම් සමාධි ශික්ෂාව තුල අන්තර්ගතයි. එනම් බෝධිපාක්ෂික ධර්මවල දෙවනි ගොනුව අන්තර්ගතයි. සමත භාවනාව තුල සමත භාවනාව තුළ අන්තර්ගතයි. හරියට කෙරොත් පුටුඩ නිින්ද ගියාම අන්තර්ගත නෑ මොකක්වත්. තීන මිද්‍ය කියන අකුසා මිද්ද සිත අකුසල් සිත අන්තර්ගතයි. දැන් මේක තේරුම් ගන්න. නමුත් දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි බෝධිපාක්ෂික ධර්මයේ නැති හින්දා හතර පහ හය නේ පහ හය හත කියන බෝධිපාක්ෂික ධර්ම තිබුණට වැඩක් නෑ. එතන බෝධිපාක්ෂික ධර්ම නැති විදිහටයි සලකන්නේ. මොකද පළවෙනි එක තියෙන්න ඕන. දෙවෙනි එක මේ අනුපිළිවෙල එකට තියෙන්න ඕන. ඒක නිසා වෙන්නේ දැන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. බෝධිපාක්ෂික ධර්ම වල දෙවෙනි ගුණය සතර සම්ප්‍රදාන වීරිය සමත භාවනාව තුළ සාර්ථක සමත භාවනාවක් තුළ අන්තර්ගතයි. නමුත් එතන බෝධිපාක්ෂික ධර්ම තියෙනවා කියලා කියන්න බැරියයි. කියන්න නැත්තේයි පළවෙනි බෝධිපාක්ෂික ධර්ම, දෙවෙනි බෝධිපාක්ෂික ධර්ම, තුන්වෙනි බෝධිපාක්ෂික ධර්ම, හතරවෙනි බෝධිපාක්ෂික ධර්මය සමත භාවනාව තුළ අන්තර්ගත නොවන නිසා. එහෙනම් එතනින් අහක් වෙන්න ඕනේ. දැන් ඊළඟට මේ මං මේ සතියේ බලාපොරොත්තු වෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම කරුණු 37 නම් කිරීම පමණයි. මතක් කිරීම එකට එක දෙයක් එකතු කරනවා. දැන් අපි බලමු මේ බෝධිපාක්ෂික ධර්ම වල මුල් ගොනු දෙක ගත්තෝ. මුලින්ම තියෙන එක සතර සතිපට්ඨානෙ. දෙවෙනි ගොනුවේ තියෙන හතර සතර සම්ප්‍රදාන වීරිය. දැන් බෝධිපාක්ෂික ධර්ම වඩන්නත් ශ්‍රාවකයා කළ යුත්තේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ශ්‍රාවකයා කළ යුත්තේ තව විදිහකින් කළ යුත්තේ මොකද්ද කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. නිවන් දකින ඒකායන මාර්ගය. සතර සතිපට්ඨානයේ වැඩීමයි. වැඩීමකින් හැම වෙලෙම වැඩීම කියන වාර්තය ගන්නේ ධර්මයේ. වැඩීමෙන් සිදු කරන්නේ වඩන පුජ්‍යලයාගේ අකුසලයේ නැති කිරීම. එන ආරියෂ්ඨාංග මාර්ගයෙන් උත්තර වැඩීමෙන් කරන්නේ මොකද්ද? ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩීමෙන් වඩන පුජ්‍යලයාගේ වඩන ශ්‍රාවකයාගේ අකුසලයේ නැති කිරීම. දැන් ඒ විදිහට බැලුවම බලන්න ආරියෂ්ටාංග මාර්ගයේ වඩන්න උදව් වෙන ධර්මතා ගුණ නැත්නම් කරුණු තියෙන්නේ අංග තියෙන්නේ තුනයි. වඩනාංග තුනයි තියෙන්නේ. අනික මුල්ලාංග පහේම දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන පහේ තියෙන්නේ කුසලයේ හෝ අකුසලයේ. කුසලයේ හෝ අකුසලයේ. කුසල් භාවය හෝ අකුසල් භාවය.
දිට්ටි සංකප්ප වාචා කම්මන්තා ආදී වල තියෙන්නේ කුසල් භාවය හෝ අකුසල් භාවය. සංසාරයේ හදන ස්වરૂපය ඒ කුසල් හෝ අකුසල් භාවය වඩා ගන්න සංවර්ධනය කර ගන්න උදව් වෙන අංග තුන තමයි මීට පෙර මතක් කරා මං. අවසාන අංග තුන වායාම සති සමාධි. දැන් එහෙමනම් වායාම කියන්නේ උත්සාහය, සතිය කියන්නේ සිහි කල්පනාව, සමාධිය කියන්නේ සිත ඒකඟකම. දැන් වායාමයේ නිවන් දකින්න සුදුසු උත්සාහයට කියනවා සම්මා වායාම. නිවන් දකින්න සුදුසු විදිහට හරිය සැකසුණු සිහි කල්පනාවට කියනවා සම්මා සතිය. නිවන් දකින්න සුදුසු වෙන ආකාරයට ඇති වෙච්ච සිත ඒකඟතාවයට කියනවා සම්මා සමාධි. සම්මා සමාධිය බලෙන් ගන්න බෑ. සම්මා සමාධිය කියන එක එන්නේ, සමාධිය කියන එක එන්නේ වායාම සති සමාධි කියන වායාම සති කියන දෙකේ ගුණාත්මක දියුණු අනුවයි, දැඩීම අනුවයි. උත්සාහය හා සීකල්පනාවේ ප්‍රමාණය මතයි සමාධිය තීන්දුවෙන්නේ. දැන් සම්මා වායාමය කියන්නේ සතර සම්‍යප්පදාන වීරිය මතක කරගන්න. ආරේෂ්ඨාංග මාර්ගයේ සම්මා සතිය කියන්නේ, සම්මා වායාමය කියන්නේ සතර සම්‍යප්පදාන වීරියයි. ආරේෂ්ඨාංග මාර්ගයේ සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානයයි. දැන් බලන්න බෝධිපාක්ෂික ධර්ම හදලා තියෙන්නේ කොහොමද? සාමාන්‍ය ආරේෂ්ඨාංග මාර්ගයේ අනුපිළිවෙල තියෙන්නේ වායාම ළඟට සති, සම්මා වායාම සම්මා සති. බෝධිපාක්ෂික ධර්ම සති සම්මා සති ඉහළට අරන් තියෙනවා. ඊට යටට දාලා තියෙනවා වායාම. ඔන්න බෝධිපාක්ෂික ධර්ම සැකසෙන විදිය. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම වලින් අටක් කියන්නේ වැඩිච්චි සතිය, වැඩිච්චි උත්සාහය. එහෙනම් මුල්ම බෝධිපාක්ෂික ධර්ම හතර තමයි සම්මා සති. දෙවැනි බෝධිපාක්ෂික ධර්ම හතර තමයි සම්මා වායාම. හැබැයි සම්මා සමාධිය තමයි මෙතන, සම්මා සමාධිය නෙමෙයි ගන්නෙ. සමාධියට කෑලි තුනක් තියෙනවා. මොනවද? සමාධීන්ද්‍රිය, සමාධි බලය, සමාධි සම්බොජ්ජංගය. සම්මා සමාධි වෙන්න නම් සමාධි සම්බොජ්ජංගය ලැබෙන්න ඕනේ. නමුත් සම්මා වායාමයේ, සම්මා සතියේ, සම්මා වායාමයේ තියෙනකොට බෝධිපාක්ෂික ධර්ම අටක් වැඩිලා. දැන් ඒක සංසන්දනය කරලා බලන්න. මම මේ කිව්වේ දැන් බෝධිපාක්ෂික ධර්ම 37 පළවෙනි ගොනු දෙක. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ, වැඩිච්චි ආර්ය අෂ්ටාංග මාර්ගයේ 7 වෙනි ගොනුව හා 6 වෙනි ගොනුවයි. සම්මා සති හා සම්මා වායාමය. හැබැයි බෝධිපාක්ෂික ධර්ම වල 3 වෙනි ගොනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැවිච්ච එකක් වත් නෙවෙයි. ඒක එහෙම විස්තර නැහැ. ගැවිලා නැහැ කියන්නේ අංගවල විස්තරයක් නැහැ. සතර ඊර්ධිපාද. ඊළඟට අනික් ගොනු දිහා බැලුවම වෙන තැන්වල දකින්න හම්බෙනේවා නෙවෙයි කියන්නේ, වෙනස් ඒවා. දැන් අපිට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මේ අන්තර්ගත කරුණු මොනවද, කීයක් ඝන පාක්ෂික ධර්ම තියෙද කියලා ඉගෙන ගන්න එකයි මතක් කළ දීම තමයි පළවෙනි සතිය අපි කරන්නේ. දැන් ඒ දේ සම්පූර්ණ කරා ඊගාවට අපි බලමු. මේ ගොනුවක් ගානේ ඔය තමන් කරන භාවනාව තුළින් මේ පුරුදු කරන, හරියට කරන සතිපට්ඨාන ඕන භාවනාවක්. දැන් අපි කියා දුන්නේ ලීසින් කරන්න මේ පින්වතුන්ට සක්මන් භාවනාව. මේ සක්මන් භාවනාවෙන් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරයක්. නැත්නම් සතිපට්ඨාන භාවනාවකින් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරයක්.
ඒ වැඩෙන විදිහ අපිට දැනගන්න තියෙන මොනවා හරි ලකුණු තියෙනවා නම් ඒවත් එක්ක මේ දේශනා මාලාව තුළ පැහැදිලි කරන්න ලැබෙනවා තියෙන ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා හැමදෙනාම එතකොට බෝධිපාක්ෂික ධර්ම 37 නම් කරන් ඉගෙනගෙන තියෙන්න ඕනේ අනුපිළිවෙල මතක තියාගත්තොත් මම මේ කියන ඒවා තේරුම් ගන්න ලේසි වේවි ඉතින් ලබන සතියේ පැහැදිලි කිරීමට ඉඩ තියලා අද දවසේ මේ සිදු කරන දේශනාව අවසන් කරනවා හැම දිනාටම වෙනදා වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් භාවනා සම්බන්ධව දැන් අර ගිය සතියේ හැමත් ඇහුවා මේ අනු කවුද හාමුදුරු කෙනෙක් කියන කතා ඒ කතා ප්‍රශ්න වලට අහන්න එපා ප්‍රායෝගික ගැටලු නෙමෙයි ඒ කියන්නේ තව එක්කෝ ඒ හාමුදුරු කෙනා කියන එක මම විවේචනය කරන්න වෙනවා ඔයගොල්ලෝ ඒ හාමුදුරු කියන්නේ නැහනේ දැන් මේ කියන භාවනාව කියා දීලා කරනවා නම් ඒ වගේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් තමන් බොරුවට මේ ඒ වගේ ප්‍රශ්න අහන්නේ නැතුව ප්‍රායෝගික ප්‍රශ්න විතරක් අහනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ප්‍රශ්නයක් නැහැ. දැන් බෝධිපාක්ෂික ධර්ම මම මතක් කරා. මාරපාක්ෂික ධර්ම පැහැදිලි කරා. ඒවයි තමන්ට තියෙනවා නම් ගැටලුව. ඒව තමයි ප්‍රායෝගික ගැටලුව. සිද්ධාන්ත ගැටලුව වෙන්න පුළුවන්. අපි මතක් කරපු ධර්ම කාරණු එක්ක. ආයුක් ගැටලු කිසිම ගැටලුවක් නැහැ ඔය භාවනාව එක්කගෙන ඒවා භාවනාවේ දැනෙන අත්දැකීම් හා ඒවට තමන්ට විසඳ ගන්න බැරි තැන් එතන තමන් කුතුහලයකටපත් වෙන තැන් අර බිය හා සැක කියන 6 වෙනි 7 වෙනි මායයට අසු වෙන තැන් ඒවා පිළිබඳව ඇසීම තුළ භාවනාව කරගෙන යන භාවනාව දිනු කරගන්න ලේසියි ඉතින් මම මේ වෙලාවේ එහෙම ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා හැමෝගෙම ඉල්ලා ඉන්නවා ධර්මදේශනාව මෙතනින් අවසන් කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි.